මොකද්ද හදන්නේ යන්නේ? අද මම චූරෝස් කියලා කෑමක් හදන්නේ මේක පිටරට චූරෝස්. වටපැයි අර නීට් එකට නම් බෑ කමක් නැහැ නේද? දැන් ඔහම මල්ලි මේ පැත්තටයිලා පොඩ්ඩක් මෙහෙම පෙන්නන්න. හැම දෙයකටම පිටිපස්සෙන් ඉන්න කෙනා නේ. වයිෆ් කියයි දැන් තාත්තට පුතාට එකතු වෙලා ගෙදර හදන්න කියලා එයා බලාගෙන ඉඳියාව ට්‍රීට් කරන්න පුළුවන්. ඔව් මං එයාව සර්ප්‍රයිස් කරා. ඇත්තටම මේ වගේ හැදුවත් තමයි කන්න බැරි වෙන්නේ. ඒවා හරියට කරා. එහෙනම් චුට්ටක් ඉහිරපෙක විතරයි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඊට පස්සේ අපිට කන්න තමයි. කන්න තියෙනවා මේ. දැන් වාර මේක නම් මතකද? චූරෝස්. දැන් තමයි අපි ආපු වැඩේ කරන්න ආවේ. කුස්සියට නෑ ඇවිත් ගෙදරක වැඩක් නෑනේ නේද? ආපහු ගිහිල්ලා. ඒකෙන් තමයි මෙතෙන්ට ආවා. දැන් කතා කරන ගමන් වැඩේ කරන්න තියෙන්නේ. පුරුදු වෙන දැන් ඒක නේද? පුරුදු පුරුදු. දැන් මොකක්ද මේ බලන අයට ගන්න දේකුත් තියෙනවානේ. මේක හදලා ඉවරනකොට මේක හදන හැටි දැනගන්න පුළුවන්. අපේ කතාවෙන් ගන්න දේවල් ගන්නත් පුළුවන්. මොකද්ද හදන්න යන්නේ? අද මම චූරෝස් කියලා කෑමක් හදන්න මේ පිට රටක චූරෝස්. ආ මොන රටේද? ඒක ස්පැනිෂ් වගේ රටවල් වල හදන්නේ. මම අපි ස්විට්සර්ලන්ඩ් ගිහිපු වෙලාවෙත් මම ඇත්තටම මේක හදන නිසා ඌමනාව තිබුණා ගිහින් ඒක රස බලන්නේ කොහොමද කියලා නිකන් ස්ට්‍රීට් ෆුඩ් එකක් වගේ නිකන් ඔය පොඩි කරත් එක පොඩි වෑන් එකක වගේ ලේඩි කෙනෙක් හදහද එහෙම දෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ගොඩක් දේවල් අපිට ඕන කරන්නේ නැහැ. පාම් පිටි ටිකක්, බිත්තර දෙකක්, මාගරීන් හව් බටර් ටිකක්, සීනි චුට්ටක්, බදින්න තෙල්, වතුර ටිකක් තමයි ඕන වෙන්නේ. හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. දැන් ඒ ටික මට අර මේ කෙලිම වීඩියෝ එකට කියන විදිහට තව පොඩ්ඩක් හැඩ කළා කියන බලන්න. අපි මේකට පාන් පිටි, ඊට පස්සේ සීනි ටිකක්, වැනිලා, මාගරින් හෝ බටර්, බිත්තර දෙකක්, ලුණු, තේ හැඳි කාලිනු භාගයක්, ඒ කියන්නේ අටින් එකක්, සහ වතුර කෝප්ප භාගයක් තමයි ඕනේ. ඊට පස්සේ දැන් මට කියා දෙන්න බලන්න ඊට පස්සේ මොකද කරන්නේ? හරි. ඒ මොනවද? ඒ තෙල් අපි ඒක අන්තිමට ඕනේ වෙන්නේ. ආ මුලින්ම ඕනේ නැහැ. ඔව්. අපි මෙතන වතුර කෝප්ප භාගයක් ඕනේ. ආ මෙෂරින් කප් එකකින්. අපි කෝප්ප භාගයක්ද මේකේ? ඔව් මේ කෝප්ප භාගය. half a cup මෙෂරින් කප් එක. හරි. ඒකට අපි දානවා අහ මේ ඔක්කොම බඩු ලෑස්ති කරලා තියනවා. ඔව්. කෑලි කීයක් කොච්චරද එතන එකතු? ග්‍රෑම් 50ක්. අයි ග්‍රෑම් 50. ග්‍රෑම් 50ක්. දාලා අපි මේක ලිපට තියලා හා මේකට ලුණු ලුණු චුට්ටක් දානවා. ඔව්. සීනි මේස හැන්දක් තියෙනවා. සීනි මේස හැන්දක් දාන්න. ඔය හදන්න පටන් ගන්න කී දෙනෙකුට වගේද චූරෝස් එක? දැන් ගොඩක් මම හිතන්නේ ගොඩක් අය මේක බලලා හදලා මට පින්තූරත් තේවලා තියෙන ගොඩක් කල් මේක හදලා. නෑ ඒ කියන්නේ දැන් ඔය හදන ටික දැන් මෙතන හදන ටික කී දෙනෙකුට ඇද්ද? ඔය 5-6 දෙනෙකුට ඇති. ඒක මට තනින් කරන්න ඇති. දැන් වැඩේ වෙන්නේ මේකනේ මේක මේවැය කෑමක් හදන බව දැනගෙන මේ වෙන්දට ප්‍රෝග්‍රෑම්ස් වලට රෙකෝඩින්ග්ස් වලට එන්නේ නැති අයත් ඇවිල්ලා ඉන්නවා. ඒක හින්දා බෙදා හදාගෙන තමයි කොහොමත් කන්න වෙන්නේ. මේක අපි වතුර ටික රත් වෙනකොට මේ දාපු බටර් හෝ මාගරින් ටික දිය වෙනවා. අන්න ඒ වෙලා වෙනකන් අපි ඉන්න ඕනේ. දැන් මේ වෙද්දි කෑම ಜಾති විදියට කීයක් විතර හදලාද? කිව්වානේ රෙකෝඩින්ග්ස් විදියට ප්‍රෝග්‍රෑම්ස් 900 ගානක් කියලා. එතන කෑම ಜಾති ඔක්කොම කොච්චරද? කෑම තමයි ඔක්කොම තියෙන්නේ. ඔක්කොම කෑම තියෙන්නේ. අර ටිප්ස් එම වෙනම කියන. ඒකම වෙනම ටිප්ස් කියලා තියෙනවා. ඊට පස්සේ ෆුඩ් ෆෝර් ද සෝල් කියලා මොන හරි කෑමක් හැදුවම ඒක ළමෙක් වුණත් ඒකට thank you කියන්න, ඒක අගය කරන්න, එන්නේ ඒ වගේ දේවල්. හස්බන්ඩ් කෙනෙක් වුණත් වයිෆ් මහන්සියෙන් හදලා දෙනව ගොඩක් රහයි කියන්නේ, ඒක රසයි කියන්නේ, එන්නේ ඒ වගේ දේවල්. මෙහෙක තියනවා නේ. මේ තියනවා. මේ අර පළවෙනි දවසේමත් මම කිව්වනේ නේද මේ කෑමක් දැකලා කෙලගිලිනව දැක්කේ හස්බන්ඩ් වගේ නේ. දව හදන කෑම අපි තව 900 ගානක් කියලා. ඒක හැදුවට පස්සේ කවුද කන්නේ? ගෙදර සමහර කෑම තියෙනවා අපි අහලපහලා යාළුවොත් එක්ක බෙදාගෙන වයි ති මේ ඇඳුම් පිටින්ම ගිහින් ඒගොල්ලන්ට දෙනවා. ආ මේ හරි වාසනාවන්ත ඒගොල්ලෝ. දැන් ඔන්න අපේ වතුර එක නටනවා. බටර් ටික දිය වෙලා තියෙන මේ වෙලාවට අර මේ පිටි ටික ඔක්කොම එක සැරේට අපි දානවා. දාලා මේක හොඳට කලවම් කරනවා. කලවම් කරනවා. ඒක හරියට ඔක්කොම පදම් වෙනකන් කලවම් කරනවා. ඔව් මේක දැන් මෙහෙම ඊට පස්සේ මේ ටික අපි එක එකට ගුලියක් වගේ එකට එක තියනවා. දැන් මේ බලන්න මේ විදිහට. මේක පුදුමාකාර අත්ගුණයක්. දැන් අපි කළා නම් ඔක ගුලි පහක් විතර වෙනවා. මේක මෙහෙම එකතු වුණාට පස්සේ අපි ලිප ඔෆ් කරනවා. අනේ ගතන්දේ පිටි, බටරුයි, ලුණුයි, සීනි, වතුරයි. වතුරයි. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක නිවෙන්න තියන්න ඕනේ. මම දැන් මේ ටික
දානවා මේ භාජනයට. එතකොට ඉක්මනට නිවෙනවා නැත්නම් මේ භාජනයේ රසනේ හින්දා නිවෙන වෙලා යනවානේ. නිවෙන්න වෙලා යනවානේ. නිවෙන්නකම් පොඩ්ඩක් ඉන්න ඕනනේ අපි නේ. අපි ඉවෙන්නකම් අපි මේ බිත්තරේ කඩාගමු. බිත්තරේ කඩා ගන්න හැමතිස්සෙම මම කියනවා වෙනම භාජනයකට දාගන්න කියලා. මොකද අපි දන්නේ නැහැ බිත්තරේ මේකටම දැම්මොත් සමහර බිත්තර නරක් වෙලා තියෙනවනේ. ආ උනේ. එහෙම නරක් වෙලා තිබුණොත් ඉතින් කරදරයි. බිත්තරේ හොඳයි. මේකට දාන්න. ආයි බිත්තර දාන්නේ නැද? කටු. බිත්තර කටු දාන්න. මේක උනේ මේ ප්ලේට් එක. ඒකේ තමයි මගේ හැන්ද තියන්නේ. ආ. ඒවට සිස්ටම්ස් තියෙනවානේ. රයිට්. මේ වයින් කලට කමන්නේ නැනේ. ඒව කම. අද නිකන් මම ඇවිල්ලා වැඩේ දෙක කරලා තියෙනවා නේ. ඔබ තනියෙන් කරන සමහර ප්‍රශ්නයක් නෑ. මම වැඩි හොඳ කරන්න ගිහලා ඒවා මෙහෙට කරනවා, එහෙට කරනවා, පොඩ හදන්න බලනවා. තාම ඒක දුම යනවා පේන නිසා අපි චුට්ටක් ඉන්න ඕනේ. ආ. එක පිටරයි කැඩුවේ හැබැයි. ඔව් එක පිටරයි කැඩුවේ. ඒක දාලා තමයි අනිත් එක කඩන්නේ. ඊට අමතරව මෙන්න මේ වගේ අයිසින් කරනකොට ගන්න අයිසින් බෑග් එකකුයි මේ වගේ නස්ල් එකකුයි, මේ ස්ටාර් නස්ල් එක හරි මේ වගේ නස්ල් එකක් ඕනේ. මේක අපි තෙල් එක රත්නාම තෙල් එකට අපි මේක පයිප් කරනවා. ඒ ඒක මම ඒ වෙලාවට ඒක තමයි කිව්වට අපි වගේ අයට තේරෙනවා. දැක්කොත් තමයි තේරෙන්නේ. දැන් මොනවද ඔබතුමිය කන්නාසම කෑම? දැන් අපිට මේ ආසාස දේවල් ඔක්කොම දෙන්නේ. ඔව් අපේ ගෙදර හරි ආසයි පොල් සම්බෝල කන්න. ඉතින් හදිසි වෙලාවකට අපේ ප්‍රියතම කෑමක් තමයි චිකන් තෙල් දානවා. අපි සූදුරු ටිකක් බැදලා දාලා ලුණු දාලා රසව චිකන් ඒකත් එක්ක පොල් සම්බෝල එහෙම කනවා. එහෙම නැත්නම් අපි ගොඩක් ආසයි පොල් සම්බෝල එක තක්කාලි තෙල් දාලා පොල් සම්බෝල හදලා මාළඹු තෙල් හදලා. දැන් හැබැයි ඇත්තටම මේ ගොඩක් වෙලාවට ඔය මේ රෙස්ටෝරන්ට්ස් වලට හොටෙල්ස් වලට යන්න ගෙදරයිට ලොකු ආසාවක් කොමනක් නැතුව ඇති නේ. ආ නෑ එහෙම නෑ. ඔව් නෑ ඒ හැබැයි එහෙම ගියාම හැමතිස්සෙම ඒකේ අපි ගොඩක් අඩුපාඩු දකිනවා. මෙහෙම වුණා නම් හොඳයි, හර වුණා නම් හොඳයි එහෙම කියලා. නමුත් නෑ නෑ එහෙම කියන්නේ. එහෙම කියන්නේ. ඉතින් හැබැයි මම ගියාම ගොඩක් තැන්වල මාව අඳුරගෙන ඇවිල්ලා දැන් එක වෙඩින් එකකට මම ගියා විසාවිල පැත්තේ. ඉතින් ඒකේ ෂෙෆ්ලා මාව හම්බෙන්න ආවා. මම ඉන්නව දැකලා ඉන්නවා කියලා ආරංචි වෙලා ආවා. ඇවිල්ලා මම හදන බ්ලැක් පෝක් කරි එකක්, කළුට හදන ඌරු මස් එකක්. ඉතින් ඒක හරි රසයි කියලා ඒකලංගේ මෙනු එකට ඒක දැම්ම කියලා මට පෙන්නනවා. ඒකලා ඒක රෙකෝඩ් කරගෙන තියෙනවා. අපි බලනකොට මේක දාගෙන අපි හදනවා කියලා. ඉතින් හරි හරි සතුටුයි. ඉතින් දැන් මොකද ඕකේ තත්ත්වය? දැන් චුට්ටක් නිමිලා වගේ කියලා මට හිතෙනවා. එකයි දැම්මේ. එකක් දැම්මා. නෑ දෙකම දානවා මම. ඉස්සලා එකක් දාලා අපි මේක කවලම් කරගන්නවා. ලොක් කැටි ගහලා වගේ තේ එක හරියනවාද? එක හරියනවා. එක ටිකකින්ම. මේක අපි ලී හැන්දෙන් කරාට ඕනම් බීට එකකින් උනත් කරන්න පුළුවන්. හා හා. දැන් බලන්නක මේ ටික ඔක්කොම එකට එකතු වුණා. ඉස්සලා ඔකලන් දැක්කනේ නිකම් වෙන් වෙන් වෙලා වගේ තියෙන. දැන් ඒක නිසා අපි ඊළඟ බිත්තරෙත් අපි කඩනවා. මේක කොහෙදද දැක්කා කියලා කිව්වේ මේ කෑමද? මම කෑවා අපි ගියානේ ස්විට්සර්ලන්ඩ් වලට ගියාම අපේ අවුරුදු 30 වෙනි ඇනිවර්සරි එකට. එතකොට මම එහෙටි සීතලට තිබුණා නා නත්තල්. මොකද අපේ දෙසැම්බර් මාසේ තමයි තියෙන්නේ සීතල කාලේ තියෙන්නේ. හොඳම කාලේ. ඉතින් එතකොට නත්තල් පොලක් තිබුණා. ඒ පොලේ තිබුණා එක එක කෑම ජාතියකුලන්ගේ නත්තලට හදපු විශේෂ සස්. දැන් මේකට ඕන ජාති ටික කොහමද තේ ඒගොල්ලන්ගේ අහගත්තද? මොකද නම මේකේ? නෑ මම අපි ඉතින් මේවා සර්ච් කරලා බලනවා. මගේ ලං ගොඩාක් පොත් කලෙක්ෂන් එකකුත් තියෙන. ඉස්සර අපිට YouTube තිබුණේ නෑ මේ කාලේ. ඉතින් මම මට ඇත්තටම පොත් 400ක විතර කලෙක්ෂන් එකක් තියෙනවා මගේ ළඟේ. ඔය උයන පියන හැටි නේද? දැන් ඉස්සර තිබ්බනේ කාලයක් ලංකාවේ ටෙලිවිෂන් වල මේ උයන පියන හැටි කියා දෙනවා සහ කියා දෙන්න යම් යම් ජනප්‍රිය කණ්ඩායම් පවා බිහි වුණා. කීපදේ. ඒ කාලේ ඉව බලනවද? ඒ කාලෙත් බලනවා. මට මතකයි ශාන්ත මායදුන්නේ මහත්මියගේ කාලේ ගියා සන්න වාහිනියේ. ඊට පස්සේ ෂෙෆ් ලොයිඩ්ගේ රසසාරණිය. රසසාරණිය. ඔව්. ඒවත් බලුවා. හැබැයි මම ඉතින් ඒ මොනවද? වැනිලා. වැනිලා චූටක් දානවා. අර මූඩියෙන් එකක් වගේ නේද? ඔව්. ඒ කියන්නේ තේ හැන්දකින් බාගයක් වගේ. ආ. සීනි දැම්මෙත් තේ හැන්දයි නේ? මේස හැන්දයි. මේස හැන්දක් අපි සීනි ඊට පස්සේ එක තවර ගන්නවා. අර සීනි වෙනම තියෙන එක නිසා. දැන් අපි මේ බැටර් එක හදලා ඉවරයි. ආ.
අපි තෙල් එක ඔන් කරගෙන ඒක රත් වෙනකන් මේක දාගමු. ඔව්. ආ තෙල් එක රත් වෙනකන් අර අර වගේ ගින්දර තමයි ඕන නේද? ඔව්. අඩු ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. ආ ඒක අර මේ අර අයිසිං අපි ගවටනේ තියෙද්දිමයි දාන්නේ නේ? ඔව්. මේ නස්ල එක දාලා තියෙන්නේ. හිතා ගන්න බෑ මොකක් හැදලා ඉද කියලා. දැන් හැබැයි පිටරට යන එකත් හොඳයි මේ රේකක જાති කෑම ට්‍රයි කරන්න පුළුවන් නේද? ඔව් මං ගොඩාක් වෙලාවට ගියාම එහෙම තමයි. මෙයාලා ඉතින් දන්න ෆ්‍රයිඩ් රයිස් එකක් මොන හරි කෑවට මම ඉතින් ගොඩාක් වෙලාවට වෙන වෙන જાති කෑම ගොඩක් අය ගිහලා සිංහල කෑම කඩ හොයන් යද්දි ඔයා හොයාගෙන යනවා. ඔව් ඒ රටේ කෑම කඩ. ඔව් හැබැයි ඉතින් එහෙම ගිහලා කන්න බැරි කෑමත් හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ ඔය ඉතින් අයියෝ දැන් ඕක ගණන් කන්න බෑ කියලා නොකා ඉන්නකොට සිසුරගෙන් බැනුන් අහලා යන්න යන්න ගිහලා තව එකක් ගන්න කියලා ආය මොන හරි ඉතින් ගේන වෙලාවල් තියෙන ගණන් කාලා බලලා ගන්න නෑ නේද? සල්ලි දීලා අරන් ඉඳලා කාලා බලන්න. දැන් යාළුවන්ට නෑදෑයන්ට එහෙම ගෙන්නලා කන්න දෙන එකත් විනෝදාංශයක්ද? ඔව් ගොඩක් වෙලාවට අපේ ගෙදර කෑමට බීමට යාළුවෝ එහෙම එනවා. මොකද සිසුරට තමයි ඕනේ ගොඩක් යාළුවන්ට කන්න දෙන්න. එකක් දැම්මානේ. ඔව්. දැන් ගානට හරිද? ඔව්. දැන් අර පේනවනේ බිබුල වගේ නෝ. මේ වගේ කතරක් තියෙනවා නම් ටග් ගාල එක කපා ගන්න පුළුවන්. ඈ? ආ කතරක් තියෙනවා. ඔව්. එකින් එක ගෑවුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද එතන? නෑ කැලෙන්නේ. ආ. මොකද්ද ඔගේ නම කිව්වේ? චූරෝස්. මේක ගොඩක් මගේ වීඩියෝස් වල පොපියුලර් වීඩියෝ එකක්. මේක ගොඩක් අය හදලා තියෙනවා. හැබැයි හරි ඉක්මනට හදන්න පුළුවන් නිසා මං හිතුවා මේක පෙන්වන්න කියලා. ඉක්මනටයි මේ හොයාගන්න ඕන බඩුත් ලේසියිනේ. ඔව්. ඒක අර පිම්බිලා එනවා අපි දාන ප්‍රමාණයට වැඩිය. ලස්සනට පේනවා දැනටත්. දැන් නම් පොඩි සුවඳකුත් එනවා. හරි හරි ලයිට් සුමේර මේ කටට ගන්නකොට දැනෙන හරි සැහැල්ලුයි මේක. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. මොකද එතකොට ඇතුළත තැම්බෙන්නේ නැති වෙනවා. ටිකක් අඩු ගින්දරේ හිමිසරේ මේක. මේ ලොකු වැඩිද? මේක දිග වැඩි වෙනවා. කොච්චර ලාවක්ද ඔක ওই විදියට මේ තෙලේ තියාගන්න වෙන්නේ? විනාඩි දෙකක් තුනක් අතරත මේක බැදෙනවා. මුද මුල මුල බැච් එක බැදෙන්නේ කොහොමත් ටිකක් වෙලා යනවා. මොකද තෙල් ටික මේ වෙන. ඊට පස්සේ ඊළඟ සැරේ ඊට වැඩි ඉක්මන. දැන් එතකම් මට කියන්නක අර මේ ගෙදරට එන අයට සාමාන්‍යයෙන් කෑම දෙන ආසාව වෙනුවෙන් මොකද්ද කරන්න මහන්සිය? ඔව් ගොඩාක් මගේ දානයක් වුණත් කාට හරි කෑමක් දෙන වුණත් මගේ ළඟ තියෙන පොතක් මම 1996 ඉඳලා මේන්ටේන් කරන. පොතක් කියන්නේ? පොතක් තියෙන ඒකේ තමයි මම ලියන්නේ මෙනු එක ලියනවා එන්නේ කවුද කියලා ලියනවා කන්න දුන්නේ මොනවද කියලා ඉතින් දැන් මම ඉතින් ඕකලන්ට අද ඩින එකක් දුන්නා නයි ඊට පස්සේ මාස දෙක තුනකට පස්සේ ඕකලන් එනවා නම් මම බලනවා මං ඉස්සෙල්ලා ඕකලන්ට දීලා තියෙන ඉටාලියන් ඩින එකක්ද චයිනීස්ද ඉන්දියන්ද ආ දැන් අද දෙන ඒවා කියලා ඒකෝ මම ලියනවා මම මොනවද ගත්තේ මොනවද ඩෙසර්ට් ඒක මගේ රෙෆරන්ස් වලට මම ලියනවා බර්ත්ඩේ පුතාගේ ඇත්තරම බර්ත්ඩේ එකකට තමයි මම ඒක ලියන්න පටන් ගත්තේ ඊට පස්සේ ඒක මම පුරුද්දක් හැටියට ලියනවා දාන එකට උනත් එතකොට මම මොනවාද හැදුවේ හාමුදුරන්ට මොනවාද හැදුවේ ගත්ත බඩු කොච්චර ක්වොන්ටිටිස් එතකොට අර මට ඒ දැනුම තියෙනවා ඔව් දැන් දින එකට එනවා විතර මේවා ටී ටයිම් වලට එන ඒවා ලියන්නේ නැද්ද නෑ කොහොම හරි මොනවා හරි සංග්‍රහයක් කරා නම් මම ඒක ලියනවා හද මේකත් ඇත්තටම ලියනවා නෑ මේක නම් ලියන්නේ එකක් ලියන්නේ එහෙනම් දැන් අපිට ලියා ගන්න වෙන සංග්‍රහයකට එන්න වෙනවා එක්ක ඩින එකක්ම ගන්න වෙනවා නැත්තම් හරියන්නේ නැහැ නේ නම ලියා ගන්න හම්බ වෙන්නේ නැහැ අනික එහෙම නම ලියා ගත්තට පස්සේ කොච්චර කාලෙකින් දාපෝ එන්න ඕනේ කලින් කියන මාස දෙක තුනකින් ආවහම කියලා මම හිතන්නේ ඒක තමයි හොඳම කාලේ නේ ආට පුළුවන් ද මේක හැන්ඩින් මෙහෙම ටග් ගාලා දාපු ගමන් තවරන්න නේ ආ ඒක ලේකෙම තියනවාද මෙතනින් දානවා අර අරකට දාන්න සීනි තවරලා මෙතනට තියන්න මෙතනට මේ තවද්ද තව තවරනවා ඇති මට බය අර නීට් එකට නම් බය කමක් නැහැ නේද ඔව් මම අද ශිෂ්‍යයා තමයි මම මේ ටීචර් ඉස්සර ඒකින් හින්දා මම මෙතන වනසල යයි සමහරවිට
මේක සීනි උඩින් තවරන එක තමයි අන්තිමට කරන්නේ කොහමද? ඉක්මනට කරන්න ඕනේ නැත්නම් මේ ඒක මේ වෙනකොට මේ අල්ලන්නේ නැතුව යනවා තෙල් රස්නේ දාන්න. මං හිතන්නේ ඔතනට ගන්න වෙයි වගේ. මට පොඩක් නෑ පොඩ පොඩ මං. සීනි මෙහෙම කරනවට කමක් නැද්ද? කමක් නෑ. ටටක් ගාලා එක දාන්න. රයිට් හයි ස්පීඩ් දැන්. දැක්කන යන්නේ කියලා වෙනද? අතට. කතයි මං කරන්න දෙන්නේ. එක්ස්කියුස් මං ඒක දාන්න හිටක. යන්තම් ඒ පාඩම ඉගෙන ගත්තා. සීනි තවරන පාඩම. දැන් එහෙනම් ගෙදර ගිහින් හදලා දෙන්න පුළුවන් වයිෆ්ට මම. හදන්න අමාරුයි සීනි දානකොට. දැන් දුවයි පුතයිනේ ඉන්නවා කියන්නේ. ඔව්. ඒගොල්ලෝ උයන්න ආසයිද? ඒකලන් උයන මොකද දුව ගොඩක් වෙලාවට මට වීකෙන්ඩ් එකට දුව තමයි වීකෙන්ඩ් එකට කුස්සිය බාර ගන්න මොකද යා වැඩට යන නිසා අම්මා නිවාඩු ගන්න කියලා. ඉතින් මට නිවාඩු වීකෙන්ඩ් එකට පුතත් යා ලංකාවේ කැම් කරන්න ගොඩක් ආසෙහින්න යත් එහෙදි ඔයා ගන්නවා. ආ මන් දැක්කා දුව මොනවාරි කැමක් හදන වීඩියෝ එකක් දාලා තිබ්බනේ. ওই මගේ පුතා හරීම කැමති වුණේ නැහැ වීඩියෝස් වලට එන්න. යා යව පෙන්නනවාට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ පුංචි කාලේ එන්නේ නැහැ. අමාරු වෙයි තමයි. හස්බන්ඩ් පෙන්වන්නද තාම වීඩියෝ එක? හස්බන්ඩ් පෙන්වුවා. ඒකේ අපි අපි හතර දෙනාම ඉන්නවා. එකයිද පෙන්වුවේ? එකයි. ආ ඒකනේ. දැන් ඔහම මල්ලි මේ පැත්තට ඇවිල්ලා පොඩ්ඩක් මෙහෙම පෙන්වන්නත් හැම දෙයකටම පිටිපස්සෙන් ඉන්න කෙනා නේ. දැන් ඉන්නේ මේ සූදානමකින් නොඋනාට කමක් නැහැ. මොන්න බොහොම ආසාවෙන් සහ ආදරෙන් බලාගෙන ඉන්නවා. ඒ තමයි සිසර විජේතුංග මහත්මයා ලංකාවේ ජනප්‍රියම ග්‍රැෆික් නිර්මාණකරණයේ ප්‍රමුඛයෙක් අදත් එහෙමයි. ඒවට අදාළව කටයුතු කරන ගමන් තමයි මේ ආදරණීය පවුලේ කැපකරුවවට පත්වලා ඉන්නේ. පත්වලා ඉන්නේ. හරි. දැන් ඔන්න අපි ආපහු මේකේ සීනි තවරන ජොබ් එකට මම බහිනවා. තව එක හැන්දක් ගන්නම්. මමදෝ ලේසි. ගෑරි පොක් ගත්ත නම් මං හිතන්නේ තවස්සන්ද වේයෝ. එතකොට සීනි ටික බේරිලා යයි. ආ. ආ උනේ තෝ ලේසි තමයි. මම හිතන්නේ මේ වයිෆ් කියයි දැන් තාත්තටයි පුතාටයි එකතු වෙලා ගෙදර හදන්න කියලා එයා බලාගෙන ඉඳියාව ට්‍රීට් කරන්න පුළුවන් මේ මොකද හස්බන්ඩ්ලාත් ඉඳලා හිටලා මේ වගේ ස්නැක් එකක් හදලා මේ ඔව් මං එයාව සර්ප්‍රයිස් කරා යතර මේ වගේ හැදුවත් තමයි කන්න බැරි වෙන්න මේ නෑ එහෙම නෑ මේක හරි ලේසි නෑ මේක ලේසි තමයි මේ වගේ නොදන්න කෑමක් හදලා දෙන්න ඕනේ. එතකොට දන්නේ නැණි මේක හැදෙන විදිය හරි වැරදි කියලා මොකද රස කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. කියන්න ඕනේ අන්තිමට මේක තමයි රහ. නෑ මේක නම් වරදින්න විදියක් නැහැ. දැන් ඒ කියන්නේ ෆැමිලි කිචන් එකක් වුණත් පටන් ගන්න පුළුවන් දැන් හරියටම ගත්තොත් නේද? දුවත් කෑම හදනවා නම් අම්මත් කෑම හදනවා නම් දුව මට කීප් එකක් තමයි මම ඇත්තට මේක හරියම ආස වුණා. එයා ටිකක් ලොකු වෙනකොට එයා මට කීප් එකක් අම්මා පොඩි කාලේ අපිට හැපි මෙමරිස් තිබුණා කෑමත් එක්ක. ඉතින් මං කවදා හරි මටත් උයන් ඉගෙන ගන්න ඕන මොකද මට ආසයි මගේ ළමයින්ට ඒ අපි විදුප එක දෙන්න කියලා. ඉතින් ඉස්කෝලේ යනකොට මොනාද අම්මා දාලා තියෙන කියලා ලන්ච් බොක්ස් එක අපි හරි ආසාවෙන් අරින්නේ එහෙම කියලා කියන ඒවා මං හිතන්නේ මගේ ජීවිතේ මම ලැබපු ගොඩක් හොඳ දේවල්. මට හෙල්පර්ස්ලා හිටියට හැමදාම මං එදා ඉඳලා අද වෙනකම් මම තමයි උයන්නේ. ඒකලා මට හෙල්ප් කරනවා විතරයි. ළමයින්ගේ වැඩ මං කවදාවත් ඒ හෙල්පර්ස්ලාට දුන්නේ නැහැ. මමත් උදේ නැගිටගෙන ඒකලන්ගේ සෑන්ඩ්විච් හදලා ඒව කරේ මම. ඉතින් ඒකම ඒකලන් දැන් ඒක ඇප්‍රීෂিয়েට් කරනකොට මට හරි සතුටුයි. ඒක ඒ කැපවීම තිබුණා නිසා. අර දෙය තියෙන්න ඇතිනේ. ඒ කියන්නේ බය නැතුව ලන්ච් බොක්ස් එක අරින්න පුළුවන් ඇති ඕන දවසක. දන්නවනේ මොනවා හරි හැඩ වැඩ දාලා ගියපුවා තමයි තියෙන්නේ කියලා නේ. ඔව් මොනවා හරි ඉතින් කිරිපත් එක වුණත් මාලඹුල් තියා කැලක් හරි ඊට පස්සේ කට සම්බෝල ටිකක් හරි එක අර රසට කනවනේ කරන් ගිහින් අපේ තව පාඩමක් මෙතන කරන්න පුළුවන් මම්මේ දාපු විදිහයි ඔබතුමියට කියලා දැන් මෙව්වනම් මෙතන මෙන්න මේ ටික දාන විදිහයි ගත්තානම් වෙනම නෑ ඉතින් ඒකේ විශේෂයක් නෑ ඉතින් ඒවා හරියට කරා එහෙනම් චුට්ටක් ඉහිරපෙක විතරයි මම ගෙදර තියෙන ප්‍රශ්නේත් ඕක තමයි නෑ ඉතින් අපි කරත් සමහර කාලට ඉහිරෙන වෙලාවල් නම් තියෙනවා. ඉතින් මගේ ගොඩක් වෙලාවට මේ ඉහිරෙනකොට ඉතින් මම හැමතිස්සෙම මාස්කර් කර තමයි උයන්නේ. ඒක කරන් දෙන්න. මේක? පිහදාන්නද නෑ මේක මේක ඒක ඔක අත පිහදාන්නේ මේකනේ ටොප් එක පිහදාන එක.
මෙතන ඇඳුම් රාක්කයක්ම මේ මොනවද රෙදි රාක්කයක්ම තියෙනවා නෑ ඒ පාන් වහනේවා පාන් පිපෙන්න තියෙනකොට තියෙනවා මේසි පිහදානේවා අත පිහදානේවා ඒ වගේ ගොඩක් තියෙනවා ඒ කියන්නේ හැමදේම පිළිවෙලට තියලා තියෙනවා මිනිත් එකකට තියලා තියෙනවා මෙතන ඕන හැන්දි ටික ඔක්කොම එහෙම තියලා තියෙනවා ඉතින් මේ දෙය තමයි මල් ඉන්නක පාන් පෙන්නන ඒක අපිට වෙනමත් ගන්න පුළුවන් නේද මෙතන හරි ඕන හැම දෙයක්ම ගන්න ලේසිම විදියට නේද දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඊට පස්සේ අපිට කන්න තමයි. කන්න තියෙනවා මේ මේ වචන එන ගමන් තමයි බල බල හිටියේ. එහෙනම් අර අතන තියෙන වටිකත් අපි මෙතෙන්ට ගමුද? ඔව් ගමු. තව ලස්සනයි. කැමරේසල ඇස්ති නේ. රස බලමුද? රස බලමු. ඒක තමයි මේ ඇඟිලි ගැනගෙන ඉන්නේ. පවිත්‍ර අයත් එන්නකෝ. අයත් ඕනද? ඔව් අපි බලමු. හැබැයි මේ කවදාවත් ඇවිල්ලා නැති බලන්න මේ වැඩසටහනක් පටිගත කරන එකට ආවමයි. ඇත්තද? ඔව්. ඒත් ඉතින් කෑම ගැන කීපින්දාද බලමු අපි කාලෙ හැමදම තමයි ආයි කන්නව තමයි මන් දන්නේ දෙන්නේ මේනම් එයාට දීලා බලමු නේ ඔව් ආ වා කන්න බලන්න අපිට තිතුරු ගල්ල කන්න බලන්න හන්න සොෆ්ට් ආන්ටි ක්ෂා ප්‍රෝග්‍රෑම් එක වගේම ලස්සනට කිව්වා ඈ මම හිතන් හිටියේ හදනකොට හයියයි කියලා ආ ගොඩාක් සොෆ්ට් එක නිකන් හරි දැන් වාර මේක නම් මතකද චූරෝ නැත්තම් නම කිව්වේ නැත්තම් තව එකක් නොදී ඉන්නේ හැදුවේ අත්තනවා රසයි නේ ඒක නිකන් එහෙම බදිනකොට හිතෙන්නේ අර මුරුක්කු වගේ හයිය ඇති කියලා නේ මාත් ඒක එහෙමයි කියලා දානික මේ මම මේ වාඩි උනේ මේ සමහර වෙලාවට වගේ හිතන්නේ මට ඊට වඩා ලේසි නැගිටලා කාපුවා මම කනකොට ඈ නෑ කලබල වෙන්න එපා එකම දේ උයපු විදිය බලන් හිටියානේ ඒ ඇති ගෙදර ගිහිල්ලා හදන්න මටයි බබාටයි හදලා දෙන්න මම එදාට කියන්නම් අර සොෆ්ට් කියපු එක මට මුරුක්කු වගේ දැනෙච්ච හැටි ගැන දැන් මේවත් මේ අද හදපුවා ඔව් මේ හවස දවල්ට කෑමට පස්සේ හැදුවේ හා දැන් මේ කාලේ පොඩ්ඩක් ඔය කෑම වල බඩු වල ගණන් හැම වැඩි කාලේනේ එතකොට ඒකත් කුස්සියට දැනෙනවා ඇති නේද එතකොට මේ දවස් වල දැනෙලා තියෙන කුස්සියට එතකොට ඒකත් ඔළුවේ තියාගෙනද මේ හැමදේම කරන්නේ ඔව් දැන් ඇත්තටම ඉස්සර වගේ ගොඩක් ගණන් ಜಾති ඔය ක්‍රීම් චීස් වගේ දේවල් පාවිච්චි කරලා අපිට පුඩින් හදන්න බෑ ක්‍රීම් දැන් ෆ්‍රෙෂ් ක්‍රීම් මෙහෙම ගොඩක් ගණන් ඉතින් එතකොට ඇත්තටම අපි බලන්න ඕනේ ඒ වගේම නැතුව අපිට දැන් මොකද අපේ ආදායම ඉහළ ගිහිලා නැහනේ මේ තියෙන බජට් එකෙන් කොහොමද ගෙදර වියදම මැනේජ් කරගන්නේ කියන එකත් රසට උයනවා වගේම දැනගන්න ඕනේ කතාවයි. මොකද නැත්තම් ඒක හරි අමාරුයි කරගන්න. ඔව් ලෝකෙට පේන්න අපි මේ වියදම් කළ වැඩක් වෙන්නේ නැහැ නේ. එහෙම කළ බෑ. එහෙනම් මේ දැන් මෙතන ඔකමු දැන් මෙතනදී ප්‍රශ්නේ දැන් ඔබතුමියගේ 700,000 ගානක් ඉන්නවනේ සබ්ස්ක්‍රයිබර්ස් රනේ. ඒගොල්ලෝ වෙනුවෙනුත් කන්න වෙනවා. හරි. ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එක බලන 100,000 ගානක් වෙච්ච පිරිස වෙනුවෙනුත් කන්න වෙනවා. එහෙනම් කොනකින් පටන් ගන්න කමු. දැන් ඔයා ගියාට කමන්නේ අතර මම මගේ වැඩේ කරන්න. නෑ නෑ බොරුවට කිව්වේ. එහෙනම් කට්ටි වෙලින් ඔයා කන්න. ඉතින් බොහොම ස්තුතියි අපේ හැරයුම පිළි අරගෙන අපිට අද මෙතනට එන්නට ඉඩ ලබා දුන්නාට බොහොම සතුටින් ආවේ සහ බොහොම ආසකරන චරිතය මමත් හරි ආසයි සතුටින් ඉන්න අය දකින්න සහ රටට ආදර්ශයක් වෙන අය දකින්න සහ ඒක ජනගත කරන්න මේ වැඩසටහනේ අරමුණු වුණේ එක මට ඒක ලස්සනට කරන්න පුළුවන් වුණා මටත් හරි විශේෂයි කියලා හිතනවා මොකද ඔයත් YouTuber කෙනෙක් නිසා මමත් YouTuber කෙනෙක් ඉතින් අපි එකම දේවල් කරන අය ඒතර ඔය ඇවිල්ලා මාව ඉන්ටර්විව් කරනකම් මට හරි ආසයි එතන සහ ඔයාගේ channel එක මමත් බලනවා ගොඩක් අපිට වගේ නෙමෙයි ගොඩාක් views තියෙනවා වගේ සමහරක් videos වලට ඉතින් සමහරක් නෙමෙයි ගොඩක් ඒ වලට මම හිතන්නේ ඉතින් බොහොම ස්තුතියි මට ආරාධනා කරාට ඔයාගේ වැඩසටහනට එහෙනම් ඔබ සැම වෙනුවෙන් මම මුලින් මේකට වගේ කියලා ඊට පස්සේ මේකටත් වගේ කියලා මේකටත් වගේ කියලා මේකටත් වගේ කියලා බායි කියලා යන්න ඔබ සඳහල්න්නෙන්න මම ඔබව තරු අතරට ගෙන යන්නම් රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදන පුහුණු වැඩමුළුව ළමා නිවේදන සහ කතික පුහුණු වැඩමුළුව මේවීම ප්‍රවීණ නිවේදක හරීන්ද්‍ර ජයලාල් දෙන්මාම තන්න 0716 35 65 92 Best Voice Media Academy නුගේගොඩ